මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න. bell button එක ඔබලා තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education. දරුවනි අපි එහෙනම් ආරම්භ කරමු අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව විශේෂ නිර්දේශය යටතේ හමු වන 16 වෙනි ඒකකයේ කෘෂිකර්ම ආර්ථික විද්‍යාව අදාළ විශේෂ සමාලෝචන ප්‍රශ්න මාලාව යටතේ හමු වෙන අපේ ව්‍යුහගත කොටස නැත්නම් ස්ට්‍රක්චර් කොටස ගැනයි කතා කරන්න යන්නේ. එහෙනම් බලමු මෙහි ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න මාලාව දෙස. යම් භාණ්ඩයක් සඳහා ඉල්ලුම් ශ්‍රිතය QD සමානයි 100 5p වෙනවා. සැපයීම් ශ්‍රිතය QS සමානයි 16 7p වෙනවා. මෙම භාණ්ඩයේ සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න. අපිට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා ළමයි මොකක්ද සමතුලිත අවස්ථාවේදී සමතුලිත අවස්ථාවේදී මොකද වෙන්නේ ළමයි මේ භාණ්ඩයේ ඉල්ලුම සමාන වෙනවා සැපයීමට ඉල්ලුම සමානයි සැපයීම එහෙම නැත්නම් කියත හැකි QD සමානයි QS එහෙම නැත්නම් කියත හැකි 100 5P සමානයි 16 7P කියලා එතකොට මම මේ ඍණ P මෙහාට ගියහම ධන P බවට පත් වෙනවා 7යි 5යි 12යි p වෙනවා මේ 16 මෙහාට ආපම් ඍණ බවටපත් වෙනවා එතකොට මොකද වෙන්නේ ළමයෝ 100 ඍණ 16 වෙනවා 100ෙන් 16ක් අඩු කරපුවාම 84 වෙනවා 84 සමානයි 12යි p වෙනවා එහෙනම් සමතුලිත මිල මට කියත හැකි මේ අනුව p සමානයි 84 බෙදන්ට 12ෙන් සමානයි රුපියල් 7යි. ඔන්න හෙව්ව සමතුලිත මිල රුපියල් 7යි. දැන් හොයන්න තියෙන සමතුලිත ප්‍රමාණයයි ළමයි මෙන්න මේක මතක තියාගන්න. සමතුලිත අවස්ථාවේ පවතින తత్వය පොඩ්ඩක් මතක තියාගන්න. මේ තියෙන්නේ අපි ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් x අක්ෂයට භාණ්ඩ ප්‍රමාණය හෙවත් q නේ. y අක්ෂයට ඒකක මිල හෙවත් p නේ. මෙන්න තියෙනවා ඉල්ලුම් රේඛාව මෙන්න තියෙනවා සැපයුම් රේඛාව සමතුලිත මිල කියන්නේ මෙන්න මේ මිල ඔය දැන් අපි හෙව්වේ ඒක තමයි සමතුලිත ප්‍රමාණය කියන්නේ මෙන්න මේ ප්‍රමාණය දැන් මේ සමතුලිත අවස්ථාවේ විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ තියෙන්නේ කැපිටල් D ඉල්ලුම් වක්‍රය නම් මේ තියෙන්නේ කැපිටල් S සැපයුම් වක්‍රය නම් මේ සමතුලිත අවස්ථාවේ ඉල්ලුම් රේඛාව හා සැපයුම් රේඛාව එකිනෙක ඡේදනය වෙනවා. ඒක නිසා තමයි අපි ඉල්ලුම සමානයි සැපයුම කියලා ගත්තේ. ඒ නිසා මේ සමතුලිත මිල රුපියල් 7 හරි p සමානයි 7යි කියන අගය ඔබගේ කැමැත්ත පරිදි ඉල්ලුම් ශ්‍රිතය ආදේශ කළත් සැපයුම් ශ්‍රිතය ආදේශ කළත් අපට භාණ්ඩ සමතුලිත ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මම ආදේශ කරනවා මේ දෙකේම ආදේශ කරලා පෙන්වන්න ඕනේ නේ එක කරපුවාම ඇති මම උන්නම් QD මගින් කියලා හදලා පෙන්නන්නම් ඉල්ලුම් ශ්‍රිතයේ මගින් ලැබෙන තත්වය QD මගින් දැන් QD ස්ථාපන ශ්‍රිතයක් ලැබිලා තියෙනවා මොකද්ද ලැබුණු ශ්‍රිතය 100 5 p මම කියනවා මෙතන QD සමානයි 100 5 p මම ඒ නිසා කියනවා සමතුලිත ප්‍රමාණය සමානයි 100 5 වැඩි කිරීම 7 සමානයි 100 35 සමානයි 65 ඔන්න අපි Q
QD මගින් හැදුවා. තව පුද්ගලයෙක් ඉන්නවා ඔහු හිතයි මේක QS සැපයුම් සිටිට ආදේශ කරන්න ඕන කියලා ඔහු කියනවා QS මගින්. මොකද කියන්නේ? අපි ලියනවා QS සමානයි මේ බලන්න මෙතන තියෙන සැපයුම් සිටි QS සමානයි 16^7p. दासे धन हताई पी समानाई दासे धन हत वैडी किरीम हत समानाई दासे धन हतलिस नावे नम्याई हाय पहालो इन पहादे माय काकितरुई हतरा एकाई पहाई एकाई हाय हट पहाई दल्लमाई मिहिमाई मेक श्रित्यान दिकेम आदेश करला दाक्वांड आवाश्य नहें एक श्रित्येक पमनक आदेश करपु हाम ऐती නමුත් අපි සිරිතක් විදිහට මම මේ ඔබට වැඩි හොඳටයි මේක දෙකේම ආදේශ කරලා පෙන්නන්නේ. හරිද ළමයි? එහෙමයි ඒක සාධනය කරන්නේ. එන්න බලන්න ඊළඟ කොටසට. භාණ්ඩය සඳහා රජයේ විසින් රුපියල් 4ක උපරිම මිලක් නියම කළේ නම් එම මිල යටතේ ඉල්ලුම් හා සැපයුම් ප්‍රමාණය ගණනය කරන්න. දැන් සමතුලිත මිල රුපියල් 7ක් වුණා රජයේ කියනවා එහෙම බෑ මේක අවාසිදායකයි කියලා නියම කරනවා हतर तम उन्न गान इलुम स्थिति मुखद क्यूडी समानाई सीयरिन पहाईपी अभी दनगंडे पी समानाई रुपया हतराई के राज्य नियम कर लीन උපරිම මිල 4ක් නම් මොකද කියන්නේ ළමයි ඉල්ලුම හෙවත් කියුඩි සමානයි 100 ඍණ 4 වැඩි කිරීම 5. ඇයි p කියන්නේ 4යිනේ සමානයි 100 ඍණ 20 සමානයි 80යි. ඔන්න සමතුලිත වෙළඳපොළ වෙනුමට රජය උපරිම මිලක් පනවන්න ගියාම ඉල්ලුම වැඩි වුණා වැඩි වෙලා ඉල්ලුම් ප්‍රමාණය 80ක් වුණා. ඊළඟට සැපයුම් බලන්න මොකද්ද ළමයි සැපයුම් ශ්‍රිතේ දක්වලා තිබුණේ QS සමානයි 16^7p. එනිසා සැපයුම සමානයි p සමානයි 4ක් නම් සැපයුම සමාන වෙනවා මොකද කියන්නේ ළමයෝ 16 ධන 7 වැඩි කිරීම 4 සමානයි 16 ධන 28 अट्टाई हयाई दाहतरें हतर दम्म एका कितरुई दिका एका तुना एका हतराई हतरी सतराई दंगर अपूर्वोड दिपीच्च विलंद पल मी राजे उपरिम मिलाक पानवान गीला अखार मन्ने उना नेत्तां वेनसकर लाक्कुना दंगिला तीन मकाग्द इल्लुम असु वक्तियनवा सेपयुम हतरी सतराक वितराई प्रस्ताविक मतलब मिन्न मे वकी तत्व मिन्न कलिंग पेवती विलंद मिन्न कलिंग पेवती विलंद अपूर्व दिबुन
මේ ඉල්ලුම් රේඛාව මේ සැපයුම් රේඛාව මෙන්න කලින් පැවති සමතුලිත මිල p කියන්නත් පුළුවන් රුපියල් 7යි කියන්නත් පුළුවන් මේ සමතුලිත ප්‍රමාණය 65ක්ව පැවතුනා ඉල්ලුම් සමානයි සැපයුම 65ක් වුණා දැන් රජේ මොකද කළේ ඉල්ලුම් හා සැපයුම් රේඛා මෙහෙම තියෙද්දිම උපරිම මිලක් පැනෙව්වා රුපියල් 4යි බාණ්ඩ 7ක් වෙන්න බෑ 4 ගාන විකුණන්න දැන් මොකද වෙලා තියෙන්නේ ඒ යටතේ සැපයුම 44ක් විතරයි ඉල්ලුම තියෙනවා 80ක් විලඳපොලේ පවතින ඉල්ලුම සැපයුමට වඩා වැඩි sorry 80ක් ඉල්ලුම් කළාට සපයන්නේ 44යි මේ අනුව සැපෙමට වඩා ඉල්ලුම් වැඩි වුණොත් අපි කියනවා ඒකට අදි ඉල්ලුම කියලා. එන්න ඊළඟ අභ්‍යාසයට. මෙම සහතික මිල සීමාව පැවරීම නිසා වැඩි වූ ඉල්ලුම් ප්‍රමාණය කතරම්ද? අපි කියමු මෙම මිල පැවරීම යටතේ ඇති වූ නව ඉල්ලුම එවගේම පෙර පැවති සමතුලිත ඉල්ලුම කොච්චරද 65යි ඒ නිසා අපි කියනවා මෙමගින් වැඩි වූ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වූ ඉල්ලුම් ප්‍රමාණය සමානයි 80 ඍණ 65 සමානයි 25යි මෙම සහතික උපරිම මිල නියම කළ පසු ඇති වූ අද ඉල්ලුම් ප්‍රමාණය කොපමණද කියලා අහනවා මේ වගේ වැඩි මිලක් පැනෙව්වට පස්සේ කොච්චරක අදි ඉල්ලුමක් ඇති වුණාද කියලායි අහලා තියෙන්නේ. කලින් පැවතියකට වඩා මේදී ඉල්ලුම කොච්චරක් වැඩි වුණාද කියන එකයි. දැන් බලන්න නව ඉල්ලුම දැන් මෙතන අපි හුවේ මොකක්ද? වැඩි වූ ඉල්ලුම් ප්‍රමාණය. ඔව්. දැන් කලින් පැවති ඉල්ලුම 65යි දැන් ඇති වූ ඉල්ලුම 85යි. sorry 80යි. ඉතින් ඒක තමයි අදි ඉල්ලුම කියලා කියන්නේ. අනේ දැනගන්න අදීල්ලුම කියලා කියන්නේ ඒක දැනගමු අපි මෙතන අදීල්ලුම යනු යම් ඒකක මිලක් යටතේ යම් ඒකක මිලක් යටතේ සැපයුමට වඩා වැඩිපුර ඇති වූ ඉල්ලුමයි සැපයුමට වඩා වැඩිපුර ඇති වූ ඉල්ලුමයි
කොහොමද අපි මේ ගණනය කරන්නේ අපි හොයා ගන්න ඕනේ දැන් එහෙනම් අර ශ්‍රිතයේ මගින් අපිට අන්න ඕන නම් හිත හැකි p සමානයි 4 යටති ඉල්ලුම අපි හොයාගත්ත කොච්චරක්ද 80යි p සමානයි 4 යටති සැපයුම අපි හොයාගත්ත කොච්චරද ළමයෝ 44යි ඒ නිසා සැපයුමට වඩා වැඩිපුර තියෙන ඉල්ලුමට තමයි අදි ඉල්ලුම කියන්නේ එම නිසා අදි ඉල්ලුම සමාන වෙනවා මේ 80 ඍණ 44 10න් 4ක් 6යි 7න් 4ක් 3යි භාණ්ඩ ඒකක 36යි कृषि भाण्डेक कृषिकार्मिक भाण्डेक विणदपुल सपयुमगिरे बलपान साधक हतरा इकमे सलका बल भाण्डे एक मिल ඒකක මිල වැඩි නම් මේගොල්ලෝ කියනවා අපිට මෙහෙම සපයන්න අමාරුයි කියලා. ඒ වගේම විනත් භාණ්ඩවල ඒකක මිල බලනවා මේගොල්ලෝ. දැල්ලමයි විනත් භාණ්ඩවල ඒකක මිල සලකන භාණ්ඩයට වඩා වැඩි නම් ඒගොල්ල යෝජනා කරනවා අපි මේ භාණ්ඩෙ මේ අර මිල වැඩි වූ එක සපයන්න යනවා කියලා. එතකොට මේකේ සැපයීම අඩු වෙනවා. ඊළඟට යොදා ගන්න තාක්ෂණය. දැනගන්න දියුණු තාක්ෂණය යොදද්දී සැපයීම වැඩි වෙනවා. නොදියුණු තාක්ෂණය වා සාම්ප්‍රදායික තාක්ෂණය යටතේ සැපයීම අඩු වෙනවා. ඊළඟට අමුද්‍රව්‍ය වල මිල अमुद्रव्य मिल गुणात्मे दल्लमय मे मिलहा गुणात्मे वेडिनम सपयम वेडिवेनवा मिलहा गुणात्मे अडनम सपयम आडु इलगड सपयम करवान संख्या සැපයීම කරුවන් සංඛ්‍යා වැඩි වූ තරමටම සැපයීමත් වැඩි වෙනවා. ඊළඟ රජේ මගින් ලබා දෙන රජේ බදුහා සානාදාර. බදුහාය කරද්දී සැපයීම අඩු වෙනවා. සානාදාර ලබා දුන්නාම සැපයීම වැඩි වෙනවා. රකීපයක් අපි කතා කළේ. විලඳපුලේදී පවත්නා තරංගයේ ස්වභාවය අනුව විලඳපුල ආකෘති වර්ග කීපයක් දැකිය හැකිය. විලඳපුලක් යන කුමක්ද කියලා අහනවා. දැනගන්න නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර අන්තර්ක්‍රියාවක් මගින් වටිනාකම් හුවමාරු වන ඕනෑම ස්ථානයක්.
නිෂ්පාදකයා පාරිභෝගිකයා අතර අන්තර්ක්‍රියා සිදුවන කමා භාණ්ඩ හා සේවා විවිධ වටිනාකම් සමග හුවමාරු වන ස්ථානට අපි කියනවා වෙළඳපොළක් හෙවත් මාකට් එකක් කියලා. पूर्ण तरगकारी වෙළඳපොළක දැකිය හැකි ලක්ෂණ තුනක් අහනවා. පළවෙනි එක තමයි ඉතින් කියන විදිහටම වෙළඳපොළ තුල पूर्ण තරංගයක් පවතිනවා. ළමයි මේ වෙළඳපොළ ඇතුළත නිෂ්පාදක ඉන්න පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් හමු වෙනවා. නිෂ්පාදකින් හා පාරිභෝගිකින් විශාල සංඛ්‍යාවක් මේ වෙළඳපොළ ඇතුලේ ඉන්නවා. ඒ වගේම ඕනෑම පුද්ගලයෙකුට බාධාවකින් තොරව වෙළඳපොළට ඇතුල් වෙන්නත් පුළුවන්, වෙළඳපොළින් පිට වෙන්නත් පුළුවන්. මේකට අපි කියනවා අබාධ පිවිස මහා අබාධ පිටවීම කියලා. එවගේම රජයේ මේ වෙළඳපොළේ ක්‍රියාවන්ට කූරු ගහන්න දෙන්නේ නැහැ. මේකට අපි කියනවා රාජ්‍ය නිර්බාධය කියලා. රජයේ මේ වෙළඳපොළට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. මේක රජයේ නිදහස්ව කටයුතු කරනවා. ඒ වගේම දැනගන්න මේක විශේෂ නීති රීති මගින් පාලනය වෙන එකක් නෙවෙයි. ඒ වගේම වෙළඳපොළ හමු වන භාණ්ඩ හා සේවා සමජාතීය වෙනවා. ඔක්කොම භාණ්ඩ හා සේවා එක හා සමාන වෙනවා. ඉතින් ඒ නිසා අමුතුවෙන් කාටවත් භාණ්ඩ හා සේවා හඳුන්වා දෙන්න අනවශ්‍යයි. ඒ නිසා වෙළඳ ප්‍රචාරණයක් නැහැ. වෙළඳ ප්‍රචාරණයක් නැහැ. ළමයෝ අප්‍රමාණික, ඒ කියන්නේ අසාධාරණ ලාභ ලබන්න පුළුවන් කෙටි කාලීනව විතරයි. දීර්ඝ කාලීනව ලබන්න බැහැ. අප්‍රමාණික ලාභ ලැබිය හැකි දීර්ඝ කාලීන උපමනයි. එතකොට උදාහරණ ගොවිපල් ගණනාවක් අපිට කතා කරන්න පුළුවන්. නැත්නම් උදාහරණ වෙළඳපොළ ගණනාවක් මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. හුඟක් දුරවට ගමේ පොළ, ගමේ සති පොළ මීට බොහෝ දුරට සමාන්තරව ක්‍රියා කරනවා. ඒකාධිකාරී වෙළඳපොළක දැකිය හැකි ලක්ෂණ තුනක්. පළවෙනි එක තමයි නිෂ්පාදකයින් එක් අයකු පමණි. ළමයි පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නිෂ්පාදකයා භාණ්ඩේ හෝ සේවාවේ මිල නියම කරනවා. පාරිභෝගිකයින් වශයෙන් මේ මිල බාර ගන්නවා විතරයි.
නිෂ්පාදකයා තමා විසින්ම අදාළ භාණ්ඩයේ මිල පාරිභෝගිකයින් එම මිලට භාණ්ඩ ගත යුතු එතකොට මේකේ සාමාන්‍ය වෙළඳ ප්‍රචාරණයක් නැහැ අවශ්‍ය නම් භාණ්ඩය හඳුන්වා දීමට පමණක් කෙටි ප්‍රචාරණයක් යනවා අවශ්‍ය නම් භාණ්ඩය හඳුන්වා දීමට පමණක් සුළු ප්‍රචාරණයක් ඇති කරනවා භාණ්ඩ හඳුන්වා දීමට සුළු ප්‍රචාරණයක් ලබා කතිපයාධිකාරී වෙළඳපොළක ලක්ෂණ කතිපයාධාරී කතිපයාධිකාරී වෙළඳපොළක පාරිභෝගිකයන් රාශියක් ඉන්නවා නිෂ්පාදකයන් කිහිප දෙනෙක් හම්බ වෙනවා නිෂ්පාදකයන් සීමිත ප්‍රමාණයකි එතකොට ළමයි මේ නිෂ්පාදකයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් බැඳියාවක් තියෙනවා ඒකයි කතිකාවක් තියෙනවා ඒකයි කතිපය අධිකාරී කියන්නේ එම නිෂ්පාදකයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් බැඳීමක් පවතී කියන්නේ මේගොල්ලන් මිල හැම තීරණය කරන්නේ එක එක පුද්ගලයන් සමග ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනික් කට්ටියත් එක්ක කතා බහ කරලා වෙළඳපොළ තරංගයක් පවතිනවා වෙළඳපොළේ තරංගයක් තියෙනවා මේගොල්ලන්ට ඇත්තම කිව්වොත් මේගොල්ලන්ටත් අර කියන අප්‍රමාණික ලාභ ලැබිය හැකි හැබැයි
මොකද කියන්නේ? කෙටි කාලීනව පමණයි. අංක 3. පහත සඳහන් හේතු සැපයුම කෙරෙහි බලපාන අයුරු අදාළ පිළිතුරු මත හරි ලකුණු යෙදීමෙන් ලකුණු කරන්න. සහනාධාර සැපයුම මොකද වෙන්නේ ළමයෝ? අස්වැන්න සැපයීම වැඩි වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔය කතා කරන්න හොඳ උදාහරණයක් තමයි මේ යෙදුම් සහනාධාර යෝජනා ක්‍රමය. ඒ කියන කතා කරන්න හේතුව මේකයි කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමහර යෙදුම් තියෙනවා ඊට අධික මිලෙන් යුක්තයි. මේවා කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමහර යෙදුම් මිලෙන් අධික නිසා මොකද වෙන්නේ? ගොවීන්නේ යෙදුම හරියට භාවිතා කරන්නේ නැහැ. හරියට යෙදවුම භාවිතා නොකිරීම නිසා ලැබෙන ආදායම හා අස්වැන්න අඩු වෙනවා. එතකොට ගුවියාගේ ආර්ථිකය දියුණු නොවීම, රටේ නිෂ්පාදන කොටසක් අහිම්වීම මේ පෞද්ගල ගැටලු වෙනවා. ඒතර මෙන්න මේ විදිහට වැඩි අස්වැන්නක් වැඩි ගුණාත්මයක් තියෙන සමහර සංඝටක ගැන තමයි මේ ප්‍රතිරෝධය තියෙන්නේ. සමහර සංඝටක මානවින්ට පාණී කරන්න හරි පරිහරණය කරන්නත් පුළුවන්. දැන් උදාහරණ EM තාක්ෂණය කියලා එකක් තියෙනවා. ඒකේ හැබැයි තියෙනවා මේ වගේ අස්වැන්න වැඩි කිරීමේ ගතිගුණේ. සමහර ඒවා එහෙමනේ. එතකොට දැන් මෙතන වෙලා තියෙන ළමයි මේ විදිහට විවිධාකාර තාක්ෂණයන් භාවිතා කරගෙන යන්න පුළුවන්. මේ අස්වැන්න වැඩි කරන්න ජෛව විද්‍යාත්මක ඒ වගේම දැනගන්න ආර්ථික උපක්‍රමත් තියෙනවා. දැන් යම්කිසි යෙදවුමක මිල අධික නම් මෙතන තියෙන කැපිටල් P නේ. සෝරි කැපිටල් Q නිමෙවුම් ප්‍රමාණය මෙන්න කැපිටල් P. එතකොට මෙන්න සාමාන්‍ය විදිහට ඉල්ලුම් රේඛාව මෙන්න සාමාන්‍ය විදිහට සැපයුම් රේඛාව. මේ රේඛා දෙක එකිනෙක ඡේදනය වන ස්ථානයේ අපි සමතුලිත මිල ඉදිරිපත් කරනවා. මෙතනින් සමතුලිත ප්‍රමාණය ඉදිරිපත් කරනවා. දැන් මේක ඉල්ලුම් වක්‍රය. මේක සැපයුම් වක්‍රය. බොහොම තේදි මොකද වෙන්නේ? දැන් රජයේ මතේ වෙලා තියෙන්නේ මේ සහල් හෝ අස්වනු සැපයීම මේ අඩු වෙලා තියෙන්නේ මේ සහනාධාරයේ භාවිතා නොකිරීම කියලා. ඒගොල්ලන්ට විවෘත වෙළඳපොළේ තියෙන මුදලට පොහොර ලබාගෙන පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා රජයේ කියන්නේ මේ සමහර යෙදවුම්වල මිල දැරිය නොහැකි තරම් වැඩි කියලා. විකල්පයක් වශයෙන් රජයේ මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ යෙදවුම සහනාධාර ප්‍රමේයට ගොවීන්ට ලබා දෙනවා. ලබා දෙනවත් එක්කම මොකද වෙන්නේ? ගොවීන්ගේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙනවා. ගොවීන්ගේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. සැපයුම් වක්‍රය දකුණට විතැන් වුණා. ඒ සමග මොකද වෙන්නේ? මිල අඩු වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. මෙහිදී සිදුනේ සැපයුම් වක්‍රය දකුණට විතැන් වුණා පොහොරේදීමත් එක්ක. යෙදවුම් මිල වැඩි වුණහම මොකද වෙන්නේ? සැපයුම් වැඩි වෙනවද? නැහැ, අඩු වෙනවා. බදු පනෝපුවාම
මිනිස්සුන්ට නිෂ්පාදකින්ට බදු ගෙවා ගන්න බැරුව සැපයුම අඩු වෙනවා. භාණ්ඩයේ මිල වැඩි වුණාම අරවතව ගණන් ගිහිල්ලා නේද? ඕටි අපිත් වගා කරමු. මොකද වෙන්නේ? භාණ්ඩයේ මිල වැඩි වස්න සැපයුම වැඩි වෙනවා. තාක්ෂණික ශිල්ප ක්‍රම හඳුන්වා දුන්නොත් ඒත් සැපයුම වැඩි කරගන්න පුළුවන්. පහත වක්‍රය දැක්වෙන්නේ සැපයුම් වක්‍රය විතැන් වීම. මෙතන විතැන් වෙලා තියෙන්නේ වම් පැත්තට. ඉහත ආකාරයට සැපයුම් වක්‍රය විතැන් වීමට බලපාන හේතු දෙකක්. දැන් බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ. තිබුණු සැපයුම් වක්‍රය වමට ගමන් කරලා. ඒ කියන්නේ සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. මේම සැපයුම් වක්‍රය විතැන් වෙන්න බලපාන හේතු තුන. එකක් තමයි සැපයුම් වක්‍රය වැඩි වෙන්න වැඩි වෙලා තියෙනවා. මොකක්ද? භෝගී අසුන් වැඩි වෙලා තියෙනවා. සැපයුම් වැඩි වෙන්න පුළුවන් ළම එකක් තමයි අපිට කතා කරපු විදිහට යෙදවුම් සහනාධාර යෝජනා ක්‍රමය. යෙදවුම් සහනාධාර යෝජනා ක්‍රමයක් ලබා දෙනවා. එතකොට සැපයුම් වැඩි වෙනවා. නව ප්‍රභේද හඳුන්වා දෙනවා. ඊළඟට නිසි සාත්තු ක්‍රියා යෙදෙනවා. ඊළඟට පස්සේ ලක්ෂණ දියුණු කරලා තියන්න ඕන. සැපයුම් නම්මිතාව කියන්නේ මොකක්ද අහනවා. අන්සාධක නියතව තිබේදී යම් භාණ්ඩයක සැපයුම කෙරේ බලපාන සාධකයක සිදුවන ඒක වෙනස් වීමේ ශීඝ්‍රතාවට සාපේක්ෂව යම් භාණ්ඩයක හෝ සේවාවක ඉල්ලුම වෙනස් වීමේ ශීඝ්‍රතාව වෙනවා. ලියාගන්න යටදී අපි දක්වන්න පුළුවන් සැපයුම් නම්මිතාව කියන්නේ සාධක සිදුවන වෙනසට සාපේක්ෂව සැපයුම වෙනස් වීමේ ශීඝ්‍රතාවයි.
ඒ සාධක විතරක් වෙනස් කරලා බලනවා කොහොමද සැපයුම් වෙනස් වෙන්නේ කියලා අපිට මේ කීත හැකි ළමයෝ සැපයුම් නම්ිතාව සමානයි සැපයුමේ වූ වෙනස බෙදෙනවා සැපයුම් කිරේ බල පාන සාධකය කිරේ ඇති වූ වෙනසයි යට ඉන්නවා සැපයුම කෙරේ බලපාන සාධකයේ වූ ප්‍රතිශත වෙනස සැපයුම කෙරේ බලපාන සාධකයේ වූ ප්‍රතිශත වෙනස එතකොට අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් කිසියම් භාණ්ඩයක මිල කැපිටල් P වලදී ඒ සැපයුම Q වෙනවා යම් හේතුවක් නිසා භාණ්ඩයේ එකක මිල डेल्टा पी वाली विनाश से ना ये कितने हरे अन्य मिले सिद्धों ने विनाश डेल्टा क्यों है ना मैं कितने में सामी करने आनती है इधर पास ऐसे ना मैं हम सामी करने को योजना करना सेपयुम मिल हरि मखर नम्यता और समान विनो पी बेदी म क्यू वैडिकिरी म डेल्टा क्यू बेदी म डेल्टा पी उन्होंने हमारी इधर बात करने के लिए आंगन पीटे सेपोई मुके रे बाल पान साधक एक सिद्धु विनाश कम है ये मिलेगा ना निर्देश किसी हम बांड या को सेवा वक මිලදී ගැනීමට පාරිභෝගිකයාට ඇති හැකියාව හා කැමැත්තට අපි කියනවා පාරිභෝගික ඉල්ලුම කියලා. ඊළඟට කියනවා මිල හා ඉල්ලුම් භාණ්ඩ ප්‍රමාණය අතර සම්බන්ධතාව පහත ප්‍රස්ථාරයේ ලකුණු කරන්න. දැන් අපි මෙතෙන්දි කරන්න යන්නේ මිල හා භාණ්ඩ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාව. ළමයි දැනගන්න මේක දක්වන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මේ වගේ ප්‍රස්ථාරයක් මගින් ඊට කලින් මට තත්වරයක් දෙන්න මේක දක්වන්න පුළුවන් වගුවක් තියෙනවා වගුවක් මගින් පෙන්눔 කරපුවාම තමයි ප්‍රස්ථාරයක් බවට පත් කරන්නේ මේකට අපි කියනවා ඉල්ලුම් ලේඛනයේ හෙවත් ඉල්ලුම් වගුව කියලා මේකේ තියෙනවා ළමයි එක කොලම් එකක ඒකක මිල අනික් කොලම් එකේ ඉල්ලුම मैंने मे वगी वगुवा मगिनता माई मे सपयुम सॉरी इल्लुम रेखा व दिन्नि हेम गत्ता हो मे के एक्साक्षी तपिदान व प्रमाण वैयक्षी दान व एक कमिल पी अपट ईट पास मे दिन तेरे संबंध प्रस्तारिक නිරූපණය කරන්න පුළුවන් මිලහා ඉල්ලුම් භාණ්ඩ ප්‍රමාණය මේ තියෙන මිල මේ තියෙන ඉල්ලුම් භාණ්ඩ ප්‍රමාණය අතර සම්බන්ධතාව පහත ප්‍රස්ථාරයේ සලකුණු කළා වන්න පහත් සඳහන් හේතු යම් භාණ්ඩයක ඉල්ලුම කිරේ බලපාන අයුරු පැහැදිලි කරන්නලු
බාණ්ඩේ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන්නේ. ප්‍රමාණය හා ඒකක මිල අතර සම්බන්ධයයි මේ දක්වලා තියෙන්නේ. බාණ්ඩේක ප්‍රමාණය වැඩි නම් ඉල්ලුමට බලපාන්නේ කොහොමද ඒක? හැබැයි අනිත් පැත්තෙන් කියත හැකි බාණ්ඩේක ඉල්ලුම වැඩි නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි කියලා. මේ අර්ථයෙන් අපිට කතා කරන්න පුළුවන් එහෙම ගත්තාම පාසඳන් හේතු යම් භාණ්ඩයක ඉල්ලුම කිරී බලපාන අයුරු අදාළ පිළිතුරට හරි ලකුණු යෙදීමෙන් ලකුණු කරන්න. දැන් මෙතන වෙන්නේ ළමයි මේ ප්‍රමාණය වැඩි නම් ඉල්ලුම වැඩි කරන්න මොකද ගොඩක් භාණ්ඩ තියෙනවා ඒ නිසා ප්‍රමාණය වැඩි නම් ඉල්ලුම වැඩි වෙනවා. පාරිභෝගික ආදායම වැඩි වෙනවා. පාරිභෝගිකයාට වැඩි මුදලක් ලැබුණාම එයාගේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා ඉල්ලුම වැඩි වෙනවා. භාණ්ඩයන් සඳහා රුචිකත්වයේ එයාගේ කැමැත්ත අඩු වෙනවා අපොයි ඉල්ලුම අඩු වෙනවානේ. අනුපූරක භාණ්ඩවල මිල අඩු වෙනවා. අනුපූරක භාණ්ඩයක් කියන්නේ යම් භාණ්ඩයකින් ලැබෙන ප්‍රයෝගිතාවය ඒ ආකාරයෙන්ම ලබා ගන්න ඒ සමග පරිභෝජනය කළ යුතු අනික් භාණ්ඩ. අනික් භාණ්ඩයේ මිල අඩු නම් ඉතින් මේකත් මිනිස්සු පරිභෝජනයේ ඉල්ලුම වැඩි කර ගන්නවා. භාණ්ඩයේ මිල වැඩි වුණොත් එහෙම කෙලින්ම ඉල්ලුම අඩු වෙනවා. පහත පද හඳුන්වන ඍජු ඉල්ලුම් යම් භාණ්ඩයක් හෝ සේවාවක් එක එල්ලේම පරිභෝජනය කිරීමට ඉල්ලුම් කරන එක. යම් භාණ්ඩයක් හෝ සේවාවක් එක එල්ලේම පරිභෝජනය කිරීම සඳහා පරිභෝජනය සඳහා ඉල්ලුම් කිරීමයි. හරසිල්ලුම කියලා කියන ළමයි වෙනත් භාණ්ඩයක ඒකක මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙත ඇති කරන බලපෑමයි. වෙනත් භාණ්ඩයක ඒකක මිල සලකා බලන භාණ්ඩයක ඉල්ලුම කෙරේ ඇති කරන බලපෑමයි. විනත් භාණ්ඩයකයි මිල ඉල්ලුම වෙනස් වෙන්නේ මෙයාගේ. මේකට අපි කියනවා හරස් ඉල්ලුම කියලා. නානාර්ථ ඉල්ලුම එකම භාණ්ඩයක් විවිධ අරමුණු වලට යොදා ගැනීම සඳහා ඉල්ලුම් කරන උදාහරණයක් විදුලි බලය. එකම භාණ්ඩයක් හෝ සේවාවක් විවිධ අරමුණු සඳහා යොදා ගැනීමට ඉල්ලුම් කිරීමයි.
व्युत्पन्न इल्लुम इक्बांडेक इल्लुम मगिन तवद्भांडेक इल्लुम ऐति करनो इक्बांडेक इल्लुम मगिन विनत बांडे के इल्लुम तीरने किरीमाय मिल इल्लुम नमिताव क्या नहीं इम बांडे इल्लु वेनस्वी में सीक्रतावाई मम कियनो मिले इल्लुम नम्मिताव समानाय मिलिय वु प्रश्चात वेनस वेदीम इल्लुम किरी बलपान साधकी वु प्रश्चात वेनस इल्लुम किरी बलपान साधकी वु प्रश्चात वेनस हेक्टेयर अटकिन युत वगा भूमियक मिरिसा वीयन भोग प्रमाण वगा क्रमीदी अस्तुन प्रमाण में तीयन भूमि हेक्टेयर मिरिस वगा उस दुकल भूमि हेक्टेयर विवगावे मूलवास्वेन मिरिस वगावे मूलवास्वेन यह तो दत्त ऐसुरीन निष्पादन है किया मायूं वक्रादि मुकद्दर निष्पादन है किया मायूं वक्रयक्यन अनसियलुम साधक नियतवति पियदी यम बांडे को हो सेवावक अनसियलुम साधक नियतवति पियदी अत्र कोत्ते म दी यति ताक्षण्यक्खा दी यति यदुम प्रमाणयक्यटते सलका बलने यम बांड हो सेवावन देखक लभागत है कि विविध निष्पादन दुन लक्ष्य आकर वक्रे
මිරිස්වගාව ගිහිල්ලා තියෙනවා ළමියෝ අස්වැන්න 8000 දක්වා. වීවගාවත් 8000යි මිරිස්වගාව 4000යි. වී 8000යි මිරිස් 4000යි. ඔබට පේනවා ඇති අපි x හා y වශයෙන් මෙතන විචල්‍ය සාධක බෙදාගත්තා. මම යෝජනා කරනවා x වශයෙන් මම v ගත්තා. හැබැයි කැමති නම් මිරිස් ගන්නත් පුළුවන්. y වක්ෂයේ වශයෙන් මිරිස් ගත්තා. ඕනනම් මේ v ගන්නත් පුළුවන්. මම නිකන් මේ අභිමතාකාරයෙන් මෙහෙම කළේ. දැන් v වගාව 8000 දක්වා යන්න ඕන. තව මේකයි ප්‍රස්තාරය. එහෙනම් මෙතන 8000 දක්වා යනවා මම මේ විදිහට ළමයි දල වශයෙන් බලමු. සදාහ 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 සාරද මෙන්න x විචල්‍ය සාධක y විචල්‍ය සාධක අපි 4000 දක්වා ගමු. Right. මෙන්න බලන්න ළමයි x වල බිඳුවක් වුණාම මිරිස් වගාවේ 4000යි. ඊළඟට x වල 1000ක් වුණාම मिरिस तुला तुंदास नमस्ती आए इलागट वीवल दाहाई तुंदास नमस्ती इलागट वीवल दिदाहाई तुंदास सत्सी आए දදාහයි තුන්දාහයි තුන්දා සාරසීයයි හාරදාහයි තුන්දාහයි
පන්දාහයි දෙදස් පන්සීයයි. හයදාහයි දස් නවසීයයි. හත්දාහයි දාහයි. අටදාහයි බිින්දුවයි. මෙන්න මේ ලක්ෂය යා කරලා අපිට නිෂ්පාදනය කියා මායිම් වක්‍රය අඳින්න පුළුවන් ළමයි. මේ විදිහට බලන්න එච්චරම සාර්ථක කරන්න නැතුව ඇති අපි පරිමාණයට නෙමෙයි ගත්තේ මේක. තල වශයෙන් නේ. නිෂ්පාදනය කියා මායිම් වක්‍රයක් ලැබෙනවා. निष्पादन है किया वक्रय प्रशस्त निम्यं संयोजने तीर्णे करन साधके कुमक्त निष्पादन है किया मायिं वक्रय वैवुमा समाप आदायं वक्रय वैवुम एकिनिक हमोन स्थाने एकिनिक स्पर्शोन स्थाने दी සමාදායම් වක්‍රේ අනුක්‍රමණයන් එකිනෙක සමාන වන විචල්ල යදුම් අනු මුළු නිෂ්පාදනයේ වෙනස් වන අයරු පහත ප්‍රස්ථාරයේ නිරූපණය කරන්න. විචල්ල යදුම් අනු කොහොමද මුළු නිෂ්පාදනයේ වෙනස් වෙන්නේ කියලා. මේ කතා කරන්නේ කවුරු ගැනද? ළමයි මේ කතා කරන්නේ සාධක බල සම්බන්ධතාව ගැන. ඒ නිසා මේකේ එක්සක්ෂි අපි දක්වනවා විචල්ල සාධක වශයෙන්. මුළු නිෂ්පාදනය වෙනස් වන ආකාරය මෙන්න ළමයි මුළු නිෂ්පාදනය යම් කිසි භාණ්ඩයක ආන්තික නිෂ්පාදන ඒකක පහක් සහ නිෂ්පාදන ඒකකයක මිල රුපියල් 4ක් නම් එම භාණ්ඩයේ සඳ ආන්තික ආදායම ගණනය කරන්න. මම බොහොම සරලව කියන්න.
ආන්තිකාදායම සමානයි ආන්තික නිෂ්පාදනයේ වැඩි කිරීම නිෂ්පාදනයේ එකකයක මිල පහ වැඩි කිරීම නිෂ්පාදනය එකකයක මිල 4 සමානයි 20යි අංක 6 පාද දැක්වෙන ප්‍රස්ථාරයෙන් යම් පුද්ගලයෙක් පාන් හා රොටි විවිධ අනුපාත වලින් පරිභෝජනය කිරීමේදී ලැබෙන උපයෝගීතාව ප්‍රස්ථාරිකව දක්වා ඇත මේ මොකද්ද ප්‍රේක්ෂා වක්‍රයක් කියලා මේ වක්‍රයේ කිසි හැඳින්වීමද උපේක්ෂා වක්‍රය මේ වක්‍රයේ බෑවුමට කියනවා ආන්තික ආදේශන ශීඝ්‍රතාව කියලා මේ වක්‍රයේ ලක්ෂණ දෙකක් අහනවා එකක් තමයි මූල ලක්ෂයට උත්තරව වමේ සිට දකුණට බෑවුම් වෙනවා දලමයි සලකා බලන භාණ්ඩ යුගලකට අපට උපේක්ෂා වක්‍ර අනන්ත සංඛ්‍යාවක් නිර්මාණය කරන්න පුළුවන් ළමයි නිතරම පහලින් තියෙන වක්‍රයට වඩා ඉහළින් තියෙන වක්‍රයේ උපයෝගීතාව වැඩි. ළමයි මේවා කිසිම අනිකතර එකම වක්‍රයක ඕනෑම ලක්ෂයක පවතින එකම ලක්ෂයක පවතින භාණ්ඩ සංයෝජනයක් මගින් ලැබෙන උපයෝගීතාව එකිනෙකට සමානයි එකම ලක්ෂයක පවතින භාණ්ඩ සංයෝජනයක් මගින් ලැබෙන උපයෝගීතාව එක හා සමානයි මේවා කිසිම අවස්ථාවක එකිනෙක ඡේදනය වීමක් හෝ එකිනෙක ස්පර්ශ වීමක් වන්නේ නැහැ
කිසිම අවස්ථාවක එකිනෙක ඡේදනය වීමක් හෝ ස්පර්ශ වීමක් නැත. එකිනෙක ඡේදනය හෝ ස්පර්ශ වීමක් නැත. ළමයි පැවතිය හැකි එකම රූපී ආකාරය තමයි ඔය දක්වා ඇති ආකාරය. මෙන්න මේ වාගේ තමයි උපේක්ෂා වක්‍රවල ආවේනික ලක්ෂණ වන්. මෙම පුද්ගලයා සමතුලිතතාවට පත්වෙන්නේ මොන අවස්ථාවේද? උපේක්ෂා වක්‍රයේ බෑවුම මිල රේඛාවේ බෑවුමට සමාන වන අවස්ථාව. උපේක්ෂා වක්‍රයේ බෑවුම මිල රේඛාවේ බෑවුමට සමාන වන විට. ඒ කියන්නේමයි මෙන්න මේ වගේ තත්වයක් අපට යෝජනා කරන්න පුළුවන්. අපි x අක්ෂයට මෙහෙම ගත්තොත් x භාණ්ඩය y අක්ෂයට ගත්තොත් y භාණ්ඩය संबंध इतकोट मे दीयति बांड युगलक्षण आदीन लद उपेक्षा वक्र मे विधि दुलवांग मे आकार मे बांडे आदीन लिलरेखा मे आकार दुलवा मे उपेक्षा वक्र मिलरेखा එකිනෙක ස්පර්ශ වන හෝ ඡේදනය වන ඕනෑම අවස්ථාවක නිෂ්පාදකය හා පාරිභෝගිකයාට සමතුලිත වෙන්න පුළුවන්. ඔව් ඒ සඳහා යොදාගන්නේ මෙන්න මේ අවස්ථාව. මෙන්න මේක තමයි සමතුලිතතාව. පාරිභෝජනය කරන මේ භාණ්ඩ දෙක හඳුන්වන සුසුම ආර්ථික විද්‍යාත්මක නම මොනවද? භාණ්ඩ දෙක පාන් හා රොටි. මේවා ආදේශක භාණ්ඩ. පාන් වල රොටි කන්න රොටි වල පාන් කන්න පුළුවන්. මේවා ආදේශක භාණ්ඩ බව පැහැදිලි. එහෙනම් දරුවනි අපි මේ සාකච්ඡා කරලා නිමා කළේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශය යටතේ අපට හමු වන අංක 16 වන ඒකකය කෘෂිකර්ම ආර්ථික විද්‍යාවට අදාළ සමාලෝචන ප්‍රශ්න සංග්‍රහයේ ව්‍යුහගත ප්‍රශ්න කොටස තමයි මේ සාකච්ඡා කළේ. අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලාපොරොත්තු වෙනවා මේ රචනා ප්‍රශ්න කොටස සාකච්ඡා කිරීම. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න. bell button එක ඔබලා තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education.